වස්සාන කාලෝ මේ වස්සාන කාලයයි සියලුම දෙනා සාදුකාරයක් පවත්වන්නට ධර්මදේශකයන්න් වහන්සේට දහත් වට්ටියේ පූජා කරන්නට යදුනත් මේ අවස්ථාවේදී ඒ දායක මහත්මිය හොඳයි පින්නතුනි සේනම් අපි තාමත්ම කරුණාවෙන් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අපගේ අනුකම්පාවෙන් අදුදෑසන සජ්ජායනා කරපු සූත්‍ර සජ්ජායනාවට හෝ නොවේසනම් මේ මජ්ක්‍ධිම නිකායේ හින අදාළ සූත්‍රයක් ඇසුරු කරගෙන අද දවසේ මේ ධර්මදේශනාව පවත්වන ලෙසට පූජ්‍යපාද බුද්ධංගල ආනන්ද ස්වාමීන් වහන්සේට අපි හැමදෙනාම සාදුකාරයක් පවත්වමු උන්වහන්සේට ආරාධනා සාදු හොඳයි පංචශීලයේ සමාදන් වෙලා පංචශීලයේ මරැඳී ඉන්න අය නිසා අපි නැවතත් පංචශීලයේ සමාදන් වීම අවශ්‍ය නැති නිසා මේ පුණ්‍ය භූමියට මේ ධර්ම දේශනාව අහන්ට තවත් පිරිසකට ආරාධනා කරන්නට ඕනේ. ඒ සම්‍යක් දෘෂ්ටික දේවරුන්ට. ඒ නිසා මාත් එක්ක ශබ්ද නගලා දේව ආරාධනා ගාථාව හැමෝම කියන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සාදු කියන්න නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අද මේ වාසනාවන්ත පුණ්‍ය භූමියේ සිට බුදුරජාණන් වහන්සේගේ මුල් කල්යාණ මැද කල්යාණ අග කල්යාණ ඒ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන්ට අපි මා කල්යාණ මිත්‍ර ගුරු තත්වේලා සලකන විහාරාධිපති කුසල ධම්ම නා මාහිම් ප්‍රාණන් වහන්සේගෙන් අවසර ඇතිව ධර්මදේශනාව අපි ආරම්භ කරනවා. අද මාතෘකාව මජ්ක්‍ධිම නිකායේ රත විනීත සූත්‍රයයි. කාරි ලස්සන නමක්. රත කියන එක දන්නවා බුද්ධ කාලේ තිබුණේ අශ්ව රත. අශ්වය වැඳලා යන රත. විනීත විනීත කියන්නේ හික්මුණු කියන එකයි සංවර වුණ තුට සංවර වුණ හික්මුණු අශ්වයන්ගෙන් ගිය කරත්තයක් උපමා කරගෙන අශ්ව කරත්තයක් උපමා කරගෙන මහා ශ්‍රේෂ්ඨ ධර්මයක් බුදුහාමුදුරුව දේශනා කරනවා උන්වහන්සේවකට වැඩ හිටියේ රජගහනුවර කලන්දක නිවාප වේලවනාරාමේ ඉන්නකොට බුදුරජාණන් වහන්සේ පුදුන ගමින් කිඹුල්වත්පුරෙන් භික්ෂූන් වහන්සේලා පිරිසක් වේලවනාරාමයට වැඩියා. වැඩියා බුදුහාමුදුරුවොත් එතෙන්ට වැඩියා. වැඩලා ක්ෂණයකින්ම අමුතු ප්‍රශ්න ටිකක් අහනවා. ඒ කියන්නේ දැන් හාමුදුරුවෝ එකතු වුණාම කතා බහ කරනවනේ.
සාකච්ඡා කරනවා දැන් බුදුහාමුදුරු අහනවා තමා අල්පේච්ඡව සිට අල්පේච්ඡත්වය ගැන භික්ෂූන් හා කතා කරන භික්ෂුවක් ඉන්නවාද දැන් අල්පේච්ඡ කියන වචනේ අපිට හරි හුරු වචනයක් පුරුදු වචනයක් අල්පේච්ඡ අල්පේච්ඡ කිව්වම තේරෙන්නේ කාටවත් කියන්න පුළුවන් අල්පේච්ඡ සරල ඈ චාම් ජීවිතය ඒක තමයි අපි අපි ඉගෙනගෙන තියෙන තේරුම අපිට තේරුම් කරලා දීලා තියෙන තේරුම අල්පේච්ඡය හරි අල්පේච්ඡ චරිතයක් කිව්වම බොහොම චාම් චරිතයක් ඒක තමයි අපි හිතට එන්නේ අල්පේච්ඡ කියන වචනයට බුදුහාමුදුරුවෝ දුන්න මහා අදහා ගන්නට බැරි තේරුමක්. එතකොට අද ඉඳලා ඒ තේරුම තමයි හිතට ගන්න ඕනේ. කොහොමද බුදුහාමුදුරුවෝ අල්පේච්ඡ කියන වචනේ තේරුම් කළේ? බුදුහාමුදුරුවෝ කියනවා මම සිල්වන්තයි කියලා අනිත් අය දැනගත්තොත් හොඳයි. කියන සිතිවිල්ල මට ආව නම් මම අල්පේච්ඡ නෑ කියනවා බලල් ටික තියෙන ගැඹුර මම ශ්‍රද්ධාවන්තයි කියලා අල්ලපු ගෙදර අය දැනගත්තොත් හොඳයි කියලා හිතනවා නම් එතන අල්පේච්ඡ තත්වයක් නෑ මම වෙනත් ගෙදරක් ගැන කිව්වේ ටිකක් විහිළුවටයි ඒ වුණාට අල්පේච්ඡ කියන චරිතය මම වීරියවන්තයි කියලා මගේ අවට ඉන්න අය දැනගත්තොත් හොඳයි. එහෙම සිතවිල්ලක් තමයිගේ යටිසිතේ මතුවෙනවා නම් එතන අල්පේච්ඡ තත්වයක් නැහැ. අල්පේච්ඡ තත්වයක් නැහැ. ඒ වගේ සියුම් විදියට බුදුරජාණන් වහන්සේ මේ අල්පේච්ඡ කියන වචනය තේරුම් කළා. මම ප්‍රඥාවන්තයි කියලා අනිත් අය දැනගත්තොත් හොඳයි කියන සිතුවිල්ල තමුන්ට ආවොත් එහෙම නැත්නම් මම වීරියවන්තයි කියන ලක්ෂණය අනිත් අය මා අවට ඉන්න අය මගේ ඥාතීන් දැනගත්තොත් හොඳයි කියලා සිතුවිල්ලක් ආවොත් තමුන්ගේ චරිතයේ අල්පේච්ඡ කියන චරිතාංගේ නැහැ කියනවා දැන් අපි දන්නවා අපේ එදිනදා ජීවිතයේ අල්පේච්ඡ කියන වචනේ ආවොත් අපි කොහොමද හැසිරෙන්නේ අපි අනිත් අයට පෙනෙන්නට පින් කරන්න ඕනද අනිත් අයට පෙනෙන්නට අපිට දානි දෙන්න ඕනද අනිත් අයට පෙනෙන්නට අපේ වැඩ කටයුතු කරන්න ඕනද ඒ අයගේ ප්‍රසාදය ලබන්ටයි කියලා හිතාගෙන අපි කරන්න ඕනේ නැහැ එතකොට මේ බුදුහාමුදුරුවෝ කියලා දුන්න මහා ශ්‍රේෂ්ඨ ගුණයක් ලක්ෂණයක් අපි හැමෝම ගාව තියෙන්න ඕනේ ලක්ෂණයක් අපිට නැති වෙනවා ඒක අපි මුලාවක් කරනවා අපි ප්‍රෝඩාවක් කරනවා අපි අනුන්ව රවට්ටනවා තමාම රවටා ගන්න අල්පේච්ඡ ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා ලද දෙයින් සතුටු වෙලා අනිත් අයත් ලද දෙයින් සතුටු වීමට අවශ්‍ය කරුණු ගැන සාකච්ඡා කරනවා නම් එහෙම කෙනෙක් මේ ආපු පිරිස ළඟ ඉන්නවාද අල්පේච්ඡ චරිතය ගැන අහලා ඊට පස්සේ කියනවා මේ ලද දෙයින් සතුටු වීම දැන් භික්ෂුවකට භික්ෂූන්ටයි මේ ධර්ම දේශනාව බුදුහාමුදුරුව කරන්නේ මේ භික්ෂූන්ට ධර්ම දේශනාවේ කරද්දි බොහෝ වෙලාවට විශේෂයෙන් මේ මාතෘකාවේ අපි උකහා ගන්තෝනේ මේ ධර්මදේශනාවේ කරුණු ගිහි අයවන මේ උපාසක උපාසිකාවන්ට කොහොමද ගහණය කරගන්නේ කොහොමද ඒක ආදේශ කරගන්නේ ඒක තමුන්ට සුදුසුයි කියලා දැනගන්නේ කොහොමද භික්ෂූන් වහන්සේලාට දේශනා කළාට මේක අපිටත් ගැළපෙනවා අපිත් ඒ මඟ යන්න ඕනේ කියන එක උතල ලද දෙයින් සතුටු වෙනවා දැන් භික්ෂූන් වහන්සේලාට තියෙන බොහොම සීමිත අවශ්‍යතා තියෙනවා. ඒ සීමිත අවශ්‍යතා මේ විශේෂයෙන්ම වස්සාන කාලේ අපිව පෝෂණය කරන අය දෙනවා. ඒ ලද දෙයින් සතුටු වෙන එක ගැන වෙමින්
ලද දෙයින් සතුටු වීම ගැන සාකච්ඡා කරන අය මේ භික්ෂු අතර ඉන්නවාද කියලා බුදුහාඳුරෝ ප්‍රශ්නයක් අහනවා. වීර්‍ය ඇති වෙද්දී වීර්‍ය කියන්නේ මොකක්ද? වීර්‍ය කියන්නේ නොපසුබට නැති වීර්‍ය, නොපසුබටව ඇති කරගන්න වීර්‍ය තමුන්ගේ භාවනා කටයුතු ඉදිරියට ගෙනියන්න. අද වැස්සින්ද බෑ, අද බඩගිනි නිසා බෑ, අද මේ නෑදෑ ආපු නිසා බෑ, අද මට ගමනක් යන්න තියෙනවා ඒ නිසා බෑ කියලා ඒව කල් දාන්න බෑ. වීර්‍යවන්ත වෙන්න ඕනේ. වීර්‍යවන්ත බව තියෙනවා. වීර්‍යවන්ත බව අනිත් භික්ෂුන් වහන්සේලාත් එක්ක කතා කරන භික්ෂුවක් මේ අතරේ ඉන්නවාද කියලා බුදුහාමුදුරු අර හාමුදුරුවන්ගෙන් අහනවා. ප්‍රඥා සම්පන්න වීලා ප්‍රඥාව ගැන භික්ෂුන් එක්ක සාකච්ඡා කරන භික්ෂුවක් මේ අතරේ ඉන්නවාද? විමුක්ති සම්පන්න, අපි වචන ගැන පස්සේ කතා කරමු. විමුක්ති සම්පන්න ගැන වෙලා ඒ එක්කම විමුක්ති සම්පන්න වීම ගැන කතා කරන භික්ෂූන් මේ භික්ෂූන් අතර ඉන්නවාද කියලා බුදුහාඳුරෝ ප්‍රශ්න කරනවා. විමුක්ති ඥාන දර්ශනය ඇතිව ඉඳගෙන තමුන් විමුක්ති ඥාන දර්ශනය ගැන අනිත් භික්ෂූන් හා කතා කරන භික්ෂුවක් මේ අතර ඉන්නවාද කියලා බුදුහාමුදුරුවෝ ප්‍රශ්න කරනවා. දැන් මේ ප්‍රශ්න කරද්දී ඒ බුදුහාමුදුරන්ගේ ප්‍රශ්න ගැන හොඳට අවධානයෙන් ඉඳලා මේ හාමුදුරුවරු එක හාමුදුරු කෙනෙක් නැගිටලා සිවුර සකස් කරගෙන වැඳලා බුදුහාමුදුරට කියනවා, ස්වාමීනි මන්තානි පුත්ත, එයාගේ පුත්‍රයා ඒ කියන බැමිණියගේ පුත්‍රයා පුන්න කියන හාමුදුරුවෝ ඔන්න ඔය කියන සම්මානනීය තත්ත්වයේ තියෙන භික්ෂුවක් කියලා කියනවා. ඒ දැන් සාරිපුත්ත කියන්නේ සාරි කියන බැමිණියගේ පුතා කියන එක. ඒ වගේ මෙතන මන්තානි පුත්ත, ඒ බැමිණියගේ පුතා පුන්න කියන හාමුදුරුවෝ ඔබ වහන්සේ කිව්ව සියලුම චරිතාංග ඇතිව ඉන්න හිමි නමක් ය කියලා අර සංඝ සභාවේ කියනවා. පැත්තකින් වාඩි වෙලා ඉන්නවා මහා ශ්‍රේෂ්ඨ තවත් නාගයෙක්ගේ. නාග කියලා කියන්නේ අපි ශ්‍රේෂ්ඨ භික්ෂුවක්, මේ සරියුත් මහ රහතන් වහන්සේ. එතකොට සරියුත් මහ රහතන් වහන්සේ අර උත්තරේ දුන්නාම හිතනවා මේ පුන්න කියන හාමුදුරුවන්ට මොනතරම් ලාභයක්ද, අනේ ඒ උන්වහන්සේ මොනතරම් පින්වන්තද, උන්වහන්සේට කොයිතරම් භාග්‍යයක්ද මේ බුදුහාමුදුරුව අහපු ප්‍රශ්නවලට ඒ ලක්ෂණ මේ පුන්න කියන හාමුදුරන්ට තියෙනවා කියලා දැනගන්න එක කොයිතරම් හොඳද කියලා තනියම සිතන්ට පටන් ගන්නවා මේ සංඝ සභාවේ. ඊට පස්සේ හොයලා බලනවා මේ කවුද මේ පුන්න කියන්නේ. මේ අද ධර්ම දේශනා වහන කට්ටිය දැනගන්න ඕනේ චරිතයක් තමයි, මහා ශ්‍රේෂ්ඨ චරිතයක් පුන්න කියන හාමුදුරුව. පුන්න කියන හාමුදුරුවෝ මහන උනේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ හාමුදුරුවන්ගේ යටතේ. මතකයි කවුද අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියන්නේ? ඉස්සෙල්ලාම නේද සෝවාන් ඵලයට ආපු මේ බුදුහාමුදුරන්ගේ ප්‍රථම ධර්ම දේශනාව අහපු ඒ හාමුදුරුවෝ, උන්වහන්සේගේ යටතේ තමයි පුන්න කියන හාමුදුරුවෝ. මේ පුන්න කියන හාමුදුරුවෝ ගැන තවත් ලස්සන කතාවක් තියෙනවා. ඒ විශේෂයි ඒ කතාව. දවසක් වස්වසල ඉවර වෙලා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා වැඳලා, ස්වාමීනි මට සෝනාපරන්තයට යන්න ඕනේ. එතකොට බුදුහාමුදුරුවෝ මේ පුන්න හාමුදුරුවන්ගේ මනස සහ එයාගේ තියෙන භික්ෂුත්වයේ චරිත ලක්ෂණ උත්තරීතර තත්ත්වය දැනගන්නට අහනවා. කියනවා, පුන්න මේ සෝනාපරන්තයේ ඉන්න මිනිස්සු හරි නපුරුයි, ඔබ වහන්සේට පරුස වචන වලින් බණි, ඒ නිසා එහි යන්න එපා.
එතකොට පුන්නහාඳුරු වඳල කියනවා ස්වාමීනි ඒගොල්ලන් බැන්නට කමක් නැහැ මට ගහන්න නැහනේ. ඒ වගේ මහා ලස්සන උත්තර දෙනවා. ඊට පස්සේ බුදුහාමුදුරුව කියනවා නෑ නෑ එහෙම හිතන්න එපා පුන්න. මේ මිනිස්සු නපුරුයි. මේ මිනිස්සු ඔබ වහන්සේට ගහයි. එතකොට කියනවා ගැහුවට කමක් නෑ බුදුහාමුදුරනේ. මගේ අතපය කපන්නේ නෑනේ. ඉතින් බුදුහාමුදුරුව කියනවා නෑ එහෙම හිතන්න එපා. මේ මිනිස්සු හරි නපුරුයි අතපය කපයි. ඒත් කමක් නෑ කියලා. ඔබ වහන්සේව මරයි. නෑ ඒත් කමක් නෑ මේක ආත්මයෙන් ඉක්මනට ගැලවෙන්න පුළුවන් ඒත් කමක් නෑ. ඊට පස්සේ බුදුහාමුදුරුව සාදු සාදු කියලා ඒ සෝනා පරන්තයට යන්න කියනවා මේ හාමුදුරන්ට. ඔය ධර්මය ගැන පරීක්ෂණ කරන අයට මේ කතාව බොහොම හොඳයි. සෝනා පරන්තය කියන්නේ සෞදි අරාබියාව කියන අදහසක් පහළ වෙලා තියෙනවා සෝනා පරන්තය. දැන් මේ පුන්න කියන හාමුදුරුව ගිහිල්ලා හැදුව විහාරය මකුළු විහාරය කියලා විහාරයක් කියලා බවත් සඳහන් වෙනවා. එතකොට මේ සෝනා පරන්තියේ මකුළු විහාරය මොකක්ද මේ මක්කම කියන්නේ මොකක්ද ඒ දේවල් ගැන පරීක්ෂණ කළොත් හොඳයි කියලා අපි යෝජනා කරනවා. දැන් පුන්න හාමුදුරුවෝ ගැන සැරුවත් හාමුදුරුවෝ අර වගේ බොහොම සතුටු වෙලා දින කීපයකට පස්සේ සැරියුත් හාමුදුරුව පුන්න කොහේද ඉන්නේ කින්ද මන්ද කියලා හොයනවා. හොයනකොට දැනගන්නවා බුදුහාමුදුරුව සැවැත්නුවරට වැඩි අය. ඒ බව දැනගෙන පුන්න හාමුදුරුවත් ඒ අසල වනයකට ගියා කියලා. අන්ද කියන වනයට ගියා කියලා. සැරියුත් හාමුදුරුවත් පිටිපස්සෙන් යනවා පුන්න හාමුදුරුවන්. ගිහිල්ලා පුන්නහාමුදුරුව එක තැනක භාවනා කරනවා. සරියුත් හාමුදුරුව තවත් තැනක භාවනා කරනවා. හවස් වෙනකන් භාවනා කරලා ඊට පස්සේ ඒ සමවතින් නැගිට්ටාම සරියුත් හාමුදුරුව ළඟට යනවා. දැන් මේ දෙන්නට දෙන්නා දන්නේ නැහැ අඳුරන්නේ නැහැ. සරියුත් හාමුදුරුව මේ තරම් අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රේෂ්ඨ හාමුදුරුව මතකයි බුදුහාමුදුරුව කියනවා උන්වහන්සේලාව ආශ්‍රය කරන්ට උන්වහන්සේලා පණ්ඩිතයි සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා. සරියුත් මහරහතන් වහන්සේ ඔබලාව සෝවාන් ඵලයේ පිහිටවනවා. මුගලන් මහරහතන් වහන්සේ රහත් ඵලයේ හිටවනවා. අන්න ඒ වගේ මහා ශ්‍රේෂ්ඨ නිර්දේශයක් දීලා තියෙන්නේ මේ දෙපළ ගැන. දැන් සරියුත් හාමුදුරුව ඔන්නේ යනවා පුන්න හාමුදුරුව ළඟට ගිහිල්ලා කියනවා ඔබ වහන්සේ මහණෝනේ මොකටද මේ අද කාලෙක තියෙන වචන වලින් මං කියන්නේ මොකටද මහණෝනේ බුදුහාමුදුරුවන්ගේ ළඟ බ්‍රහ්මචර්යාව කරගෙන යන්න බඹසර රකින්න මොකටද මහණෝනේ කියලා අහනවා. අහනවා සීල විසුද්ධිය නිසාද කියලා ප්‍රශ්නයක් අහන ඔන්නේ වචනේ දාලා සීල විසුද්ධිය. දැන් විසුද්ධිය කියන එක ටිකක් ලොකු වචනයක්. විසුද්ධිය කියන එකට අපි කියමු පිරිසුදුකම කියලා. අපිට තේරෙන වචන. සීලේ පිරිසුදුකමටද මේ බුදුහාමුදුරු ළඟ මහණදම් පුරන්නේ කියලා ප්‍රශ්නයක් අහන. දැන් මොකද්ද මේ සීලය කියන්නේ? ගිහියන් හැටියට අපි ගන්නවා නම් පංච සීලය, අට සීලය, දස සීලය තියෙනවා. භික්ෂූන්ට තියෙනවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ඔය සීලය නිසාද ඒක පිරිසුදුකම රැකගන්නටද පිරිසුදුකමටද මහණෝනේ බුදුහාමුදුරුවෝ ළඟ බඹසර රකින්නේ කියන ප්‍රශ්නේ අහනවා. පුන්න හාමුදුරුවෝ බොහොම ගරුසරු ඇතිව කියනවා නෑ වැටනි නෑ ස්වාමීනි මං ඒකට නෙවෙයි මහණෝනේ. ඊට පස්සේ අහනවා ඔය සීල විසුද්ධිය ගැන අහනකොට සීලේ පිරිසුදුකම ගැන බුදුරජාණන් වහන්සේත් බොහොම උනන්දු වුණා භික්ෂුන් වහන්සේලාගේ භාවනා කරන අතරේ. මට මතකයි එක තැනක කියවනවා අනුරුද්ධ හාමුදුරුවෝ රහත් වෙන්න කලින් ඒ වනේ භාවනා කර කර ඉන්නකොට එක අවස්ථාවක් එනවා එක තැනකින් මනස උඩහට ගෙනියන්න අමාරු තැනක්.
එතකොට මොකද කරන්නේ බුදුහාමුදුරන්ට මේක පෙනිලා අර අර අප්පච්චි කෙනෙක් පුතෙක් ළඟට යනවා වගේ ගිහිල්ලා අහනවා මොකද මේ දිනු වෙන්න බැරි ප්‍රශ්නේ හරි ලස්සනට අහනවා ඇති බොහොම මේ මේ දරුවෙක්ට කතා කරනවා වගේ බුදුහාමුදුරු කියලා අනුරුද්ධහාමුදුරු කියනවා ස්වාමීනි මට මේ මේ අවස්ථාවෙන් ඉහළ තැනකට යන්න බෑනේ මෙච්චර මහන්සි වෙලා මම භාවනා කරනවා මට මේක කරගන්න බෑනේ එතකොට අහනවා ලස්සන වචනයක් බුදුහාමුදුරු ඔබට අනුරුද්ධ ඔබට සීලෙන් උපවාද තියෙනවද බලන්න අවවාදයක් දෙන්න ඉස්සෙල්ලා ඉස්සෙල්ලාම අහන අහන ප්‍රශ්නේ බුදුහාමුදුරු දැන් ඔ මේ ප්‍රශ්නේ මේ මේ බණ අහන මේ සියල්ලෝම තමුන්ගෙන් මහගන්න ඕනේ මේ භාවනාව නිවන් දකින්න තියන මාර්ගයේදී ඉස්සෙල්ලාම බුදුහාමුදුරු අහන ප්‍රශ්නේ තමයි ඔබට සීලෙන් උපවාද තියෙනවද කියන්නේ හොඳට සීලය රකින්නවාද සීලය රකින්නේ නැතුව මොනතරම් සිල් ගත්තත් වැඩක් නැහැ මොනතරම් ධර්මයේ ඇහුවත් වැඩක් නැහැ මොනතරම් පත පොත කියෙව්වත් ධර්ම සාකච්ඡා කළත් වැඩක් නැහැ සීලේ පරිපූර්ණත්වයක් තියෙන්න ඕනේ එතකොට අනුරුද්ධ හාමුදුරුව කියනවා ස්වාමීනි මට සීලෙන් උපවාද නැහැ ඊට පස්සේ තමයි ඒ භාවනාවේ සුදුසු අවවාදයේ බුදුහාමුදුරුව දෙන්නේ. ඒක අහන්නේ නැතුව ස්ථිර කරගන්නේ නැතුව උන්වහන්සේ අනුරුද්ධහාමුදුරන්ට අවවාද දුන්නේ නැහැ. දැන් මෙතෙන්දිත් එහෙමයි. මේකෙදී අහන ප්‍රශ්නය තමයි ඇවැත්නි සීල විසුද්ධිය නිසාද මේකේ මේ බුදුහාමුදුරු ළඟ මහණ උනේ. පුණහාමුදුරුව කියනවා නෑ ස්වාමී. ඊළඟට එනවා එහෙමනම් ඔබ මහණ වුණේ මේ බඹසර රකින්නේ චිත්ත විසුද්ධිය නිසාද? සිතේ පිරිසුදුකම නිසාද? සිත පිරිසුදු කරගන්නටද? චිත්ත විසුද්ධිය කියන්නේ සිතේ පිරිසුදුකම. මේ සිතේ පිරිසුදුකම ගැන අපි ගැඹුරට ගියොත් මෙතන සඳහන් කරන්නේ භාවනා කරගෙන යද්දී සිත පිරිසුදු කරගන්නේ නීවරණ ධර්මවලින්. පංච නීවරණ ධර්මවලින්. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා දැන් ඒ වලින් තමයි මේ සිත පිරිසුදු කරගන්නේ නීවරණ ධර්මයේ නිවන වහන ධර්ම දැන් ඒක ඒ නිසාද මේ සිත පිරිසුදු කරගන්නට ඕන නිසාද බඹසර රකින්න කියලා අහනවා හාමුදුරු කියනවා නෑ පුණහාමුදුරු කියනවා නෑ ස්වාමීනි ඒකද නෙවෙයි එවත්නි එහෙමනම් දිට්ටි විසුද්ධිය නිසාද මේ 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 වචනේ කිව්ව ගමන් ගම්වල ඉන්න උපාසක උපාසිකාවන්ට ටිකක් අමාරු ඇති දිට්ටි විසුද්ධිය කිව්වා මේක පාඩම තේරෙන්නේ නැහැ මේක දිට්ටි විසුද්ධිය කියන්නේ දෙවොම වචන ඇහුවම ඊට වඩා ලිහිසියට අපිට කියන්න පුළුවන් ඔය අල්ලා ගැනීම උපාදාන කරන සිතක් තියෙනවා ඒ සිත් ඇති වෙනවා ඔය ඔය බුදුහාඳුරන්ගේ මුල්ම දේශනාවේදී කියනවනේ සංකිත්තේන පංචඋපාදානස්කන්ධා දුක්ඛා කියලා බුද්ධ වචනෙන් කියනවා සැකෙවෙන් කියනවනම් පංචඋපාදානස්කන්ධම දුකයි දුකයි දැන් මෙතන මේ චිත්ත විසුද්ධිය කියලා දිට්ටි විසුද්ධියට ආවම දිට්ටි විසුද්ධියක් සිතක ඇති වෙන්නේ දෘෂ්ටික විසුද්ධියක් ඇති වෙන්නේ මෙන්න මේ උපාදාන ස්කන්ධ ගැන අවබෝධයක් එන අවස්ථාවේ නීවරණ ධර්ම ටික ටික තුනී වෙනවා චිත්ත විසුද්ධියේ දැන් මේ අවස්ථාව දිට්ටි විසුද්ධිය එනකොට ඔන්න පංච උපාදාන ස්කන්ධවල ටිකින් ටික ටිකින් ටික ඒවා තුනී වෙනවා ඒක කරගන්නද මේ බුදුහාමුදුරුවෝ ළඟ බඹසර රකින්න කියලා ප්‍රශ්න අහනවා කියනවා නෑ ස්වාමීනි ඒකටත් නෙවෙයි ඉන්පස්සේ අහනවා තව ටිකක් බැරෑරුම් වචනයක් මෙතෙන්දි තියෙනවා ඇවැත්නි කංකා විතරණ විසුද්ධිය ඒ වචනේ මටත් තේරුන්නේ නෑ ඉස්සර ඈ ඉතින් බොහොම අමාරුවෙන් එහාට මෙහාට පොත්පත් පෙරවලා ඒක ඉගෙන ගත්තා මේ කංකා විතරණ කියන්නේ මිනිස්සු උපදින මැරණේක ගැන මේ මේ සැක පහල කරගෙන ඒ ඉන්න
සිත්තිනවන ඒවා ඒවා නැති කරගන්න හැකියාව ඒක හැකියාව හරියටම දැනගන්න නම් අපි පටිච්ච සමුප්පාදය මේවා ඇති වෙන හැටි හේතුඵල ධර්ම දැනගන්න ඕනේ අන්නේ හේතුඵල ධර්ම දැනගන්න පුරුවන් තත්වයකට සිත සකස් කරගත්තාම ඔන්න මේ කංකා විතරණ විසුද්ධිය කියන තැනක් තැනකට එනවා මේ ටිකින් ටික ටිකින් ටික මේ ගමනේ යනකොට සිත පිරිසුදු වෙවි යන හැටි මේ කියන්නේ ඒ වචන ගැන වැඩිය මහන්සි වුණේ නැති වුණත් ආ මේක කියන්නේ මේ ඇතිවීම නැතිවීම සම්බන්ධ කොහොමද ඇති වෙන්නේ කොහොමද නැති වෙන්නේ උපදින්නේ කොහොමද මැරෙන්නේ කොහොමද මේවා ඔක්කොම තේරුම් කරලා තියෙන්නේ පටිච්ච සමුප්පාදේ ඒක කියනවා වේදනා පච්චය තණ්හා තණ්හාව නිසා උපාදාන උපාදාන නිසා භවයකට යනවා ඔය කාම රූපාරූප භවවලට භවපච්චය ජාති එක එක ජාතිවල උපදිනවා ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස දැන් ඒ දැනීම ඒ දැනීම ඒ නුවණ එන තත්වයකට එනවා මනස එතකොට ඒ තත්වය ඇති කර ගන්නටද ඔබ බුදුරජාණන් වහන්සේ ළඟ මේ බඹසර රකින්නේ කියලා අහනවා ප්‍රශ්නයක් සරුවත් හාමුදුරු පුණ හාමුදුරුවන්ට ඒකටත් කියනවා නෑ ස්වාමීනි ඒකට නන් නෙවෙයි කියලා උත්තර දෙනවා දැන් ඉන්පස්සේ තවත් ප්‍රශ්නයක් අහනවා මේ පස්වෙනියට එහෙම නැත්තම් තවත් බැරෑරුම් වචනයක් කියනවා මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධිය සඳහාද මග්ගා මග්ග ඥාන දස්සන මාර්ගය මග නොමග එහෙම ගමු අපි මග මොකක්ද නොමග මොකක්ද කියලා නුවණක් ඇති කරගන්න තරම් තේරුම් ගන්න තරම් මනස හදාගන්න එකට කියනවා මග්ගා මග්ග ඥාන විසුද්ධිය කියලා. විසුද්ධි කියන්නේ පිරිසුදු කර ගැනීම. සිත පිරිසුදු කර ගැනීම. මොකක්ද මේ මාර්ගය? මොකක්ද මාර්ගය නොවෙන්නේ? දැන් ඒකෙදී අපිට ගන්න ඕනේ මොනවද? මිත්‍යා දෘෂ්ටික අදහස් තියෙනවා. සම්‍යක් දෘෂ්ටික අදහස් තියෙනවා. සම්මා දිට්ඨිය නේද? දැන් ඒක තමයි මග නොමග හරියට හඳුනා ගන්න පුළුවන් තත්වෙට තමුන්ගේ මනස ශක්තිමත් කර ගන්නවා පිරිසුදු කර ගන්න. ඔන්න ওই අවස්ථාවේ තමයි භාවනාවේදී තමුන්ට ත්‍රිලක්ෂණය තේරුම් යන්නේ. ඒ අවස්ථාවට පිරිසුදු කරගත්තාම අනිත්‍ය කියලා තේරෙනවා. දුක්ඛ කියලා තේරෙනවා. අනාත්ම කියලා තේරෙන්න පටන් ගන්නවා. වැටෙහෙන්න පටන් ගන්නවා. ඒක ස්ථිර අවබෝධයක් නෙමෙයි. නමුත් ඒක වැටෙහෙන්න ඕන යාන්තමින් වැටෙහෙන්න පටන් ගන්නවා මෙන්න මේ අවස්ථාව වෙනකොට. දැන් බලන්න හුස්ම රැල්ලක් ගන්නවා ආනාපාන සතිය වඩන එක්කෙනා. හුස්ම රැල්ල පටන් ගන්නවා හුස්ම ගැනෙනවා හුස්ම අරගෙන ඉවර වෙනවා. එතකොට යමක් උපදිනවා පැවතෙනවා නැති වෙනවා. දැන් හුස්ම රැල්ලේම තියෙනවානේ මේ 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 කතන්දරේ නේද? ඔය ගත්ත හුස්ම රැල්ල මට මේ සංසාරයේ කවදද ආපහු ගන්න පුළුවන්? බෑ ඒක ගන්න. ඒත් මේ කාට අයිති හුස්ම රැල්ලද මම ගන්නේ? කොහේ තියෙන හුස්මද ගන්නේ? මේ අවට තියෙන හුස්ම වාතයේ මේ ලෝකයේ මේ 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 අපි ඉස්සරහින් තියෙන හුස්ම ටික නේද අපි ගාලා අදින්නේ? ඒක අයිතිද මට? ඒක අයිති නෑ. ඒක එතනින්ද තේරෙන්න ඕනේ මේක මට අයිති නැති දෙයක් මම පපු ඇතුළට අරගෙන පෙනහළු පුරවගෙන මම ජීවත් වෙනවා. දැන් මේ ජීවත් කරවන හුස්ම ටික මට කොයිතරම් වෙලාවක් තියාගන්න පුළුවන්ද? විනාඩියක්? විනාඩියක්වත් බෑ තියාගන්න. ගාලා හයියෙන් ඒ හුස්ම ටික යවන්න වෙනවා. ඉතින් මේ මේ මගේ කියන ශාරීරික කිසිම අංගයකට මේ කිසිම කොටසකට ශක්තියක් නැ මේ මගේ කියලා ගත්ත හුස්ම ටික තියාගන්න. ඒක කොහොමද මේක මගේ කියලා කියන්නේ? අනාත්ම කියන එක තේරෙන්න පටන් ගන්නවා.
මේක මට අයිති නැති දෙයක් මේක තියාගන්න බැරි වීම හරි දුකක් මට මේක හැම තිස්සෙම වෙනස් වෙන දෙයක් හුස්ම ගත්තා ඊට පස්සේ මේක තියාගන්න බැ ආපහු හුස්ම ගන්න ඕනේ මේක අනිත්‍යයි මේක තියෙන්නේ නැහැ ඉතින් බලන්න මේ පුංචි හුස්ම රැල්ලක මොන තරම් මෙතෙන්ට එනකන් මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය යනකන් මනස පිරිසුදු කරගන්න පුළුවන් දෙයක් මේ හුස්ම රැල්ලේ තියෙනවා හුස්ම රැල්ලේ තියෙනවා ඇවිදිනවා සක්මන් භාවනාවේ මම ඔසවනවා යවනවා තබනවා පුංචි කාලේ කියනවනේ ගාන ඉගෙන ගන්න ඕන කාලේ නේද දැන් ඒ පාදේ ආපහු තියන්න පුළුවන් ද සංසාරේ කවදද ඒ තැබ්බ උස්සපු එක යවපු එක තැබුණේ ඒ පාදේ ඒ පියවර කවදද ආපහු කරන්න පුළුවන් නෑ ඒක ඉවරයි ගිහිල් ඉවරයි හැමදේම එහෙමයි දැන් අර 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 හේවිසිට එක්ක ආපු හාමුදුරුවද මේ දැන් බණ කියන්නේ කියන්න බලන්නේ කියලා උත්තරයක් නෑ ඒ හේවිසි ගහගෙන එක්කගෙන ආපු ආනන්ද හාමුදුරුව මැරිලා දැන් වෙන කෙනෙක් මේ බණ කියන්නේ තව මොහොතකින් වෙන කෙනෙක් ඉතින් ඒක අපි බෞද්ධයන් හැටියට ගන්න ඕනේ ඒක ගන්නෙ නෑ ඒක ඇයි මම කියන එක තියාගෙන ඉන්නවා මේ මගේ ශරීරය මේ මගේ කකුල මේ මගේ මුහුණ මේ මගේ දේපල ඒක තියනකන් මේ මොහොතින් මොහොත අපි මැරෙනවායි කියලා කවුරුත් හිතන්න කැමති නැහැ දැන් ඔන්න 6 වෙනි එකට එනවා ඒකටද මේ බුදුහාමුදුර ළඟ මහණෝනේ කියලා පුණහාමුදුරන් ගහුවම කියනවා නෑ ඒකට නෙවෙයි ඊළඟට ඇවැත්නි එහෙමනම් මේ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියලා දෙයක් තියෙනවා. ඒ නිසාද මේ බඹසර රකින්නේ පටිපදා ඥාන පටිපදා කියන්නේ පිළිවෙත. ඥානය කියන්නේ නුවණ. ඒ දර්ශනය කියන්නේ දැක්ම. එතකොට ඒකෙන් මොකද්ද අපි හිතන්නේ? මේ සිත පිරිසුදු වෙවි යනකොට ලෞකික දේවල් වලින් අපි ලෝකෝත්තර තත්ත්වයට එන්න පෑ ලෝකෝත්තර තත්ත්වයට එන මනසක් සකස් කර ගන්න ඕනේ ඒ මාර්ග ඥාන ලබා ගන්නට. ওই ටික 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 දියුණු වේගන යනකොට මෙන්න මේ තත්ත්වයට එනවා අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දිගින් දිගට යනකොට මෙන්න මේ තත්ත්වයට අපේ සිත සකස් වෙනවා. ඒ සිත සකස් වෙන්නේ ඒ ලෝකෝත්තර මාර්ග තත්ත්වයට එනකොට. දැන් ඉස්සෙල්ලාම අපේ සංයෝජන ගත්තොත් ටික ටික තුනී වෙවි මේ ගමනේ දියානවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ඒවා තුනී වෙවි යන අපි සෝවාන් තත්වයට එනකොට මනස මේ මං වචන කිව්වාට ඒක ගැන පැටලෙන්න යන්න එපා. නමුත් ඒවා ටික ටික තුනී වෙනවා. ඊට පස්සේ කාම රාග පටිග කියන ඒ ක්ලේශ තියෙනවා සිතේ ඒව තුනී වෙනකොට තමුන්ට අනාගාමී තත්වයේ සිතක් හදාගන්න පුළුවන්. දැන් මේ දේවල් මේ ගමනේදී එනේවා. මේ ගමනේදී ටික ටික සිත පිරිසුදු කරගෙන යනකොට මෙන්න මේ අවස්ථාව එනවා පටිපදා ඥාන දර්ශන අවස්ථාවක් කියලා. ඒකටද බහන උනේ කියලා අහනවා සරියුත් හාමුදුරු පුණහාමුදුරන්. ඒත් නෑ කියලා කියනවා. මේ ටික ටික මේ ගමනේදී මේ ප්‍රතිපදාව බුදුහාමුදුරුව අපිට උගන්වපු ඒ ප්‍රතිපදාව දිගේ අපි යනකොට අපේ කෙලෙස් ඔන්න හෙට කාමච්ඡන්දයෙන් මං නැති කරනවා. එහෙම කරන්න බෑ. දැන් ඔන්න අද මේ 10 මාර්තු විතර මාගේ තීන මිද්ද කියන එක නැති වුණා. එහෙම කියන්න බෑ. මේක ටික ටික තුනී වෙවි යන්නේ. බුදුහාමුදුරුවෝ ලස්සන උපමාවක් ගේනවා. ඔය වෑයකින් වැඩ කරන මිනිසෙක් නැත්තම් වඩුවෙක් ඒ වෑය හැමදාම එක තැනින් අල්ලන්නේ. දැන් අවුරුද්දක් දෙකක් වැඩ කරලා මිටියකින් වේවා වෑයකින් වේවා ඇවිත් ඒක හේතු කරනවා බිත්තිය ළඟ. බිත්තිය ළඟ හේතු කරලා මේ බලනවා ඒ ආයුධය ගැන. ඒ අල්ලපු තැන ගෙවිලා. ඒක අපේ ආයුධවලත් එහෙම වෙලා තියෙනවනේ. ඒ මිටිය ඒ අල්ලන තැනින් ගෙවිලා.
එතකොට ඔන්න හාමිනේ ඇවිල්ලා අහනවා වඩුවාගේ කවදද මේක ගෙවුනේ පුළුවන් දේ වඩුවට උත්තරයක් දෙන්න බෑ මේක බොහෝ කාලයක් පාවිච්චි කරපු නිසා එතන ගෙවිලා එතකොට භාවනාවත් බුදුහාමුදුරුවෝ කියනවා භාවිතා බහුලී කතා වඩන්ට බොහෝසේ වඩන්ට මේක වඩනකොට බොහෝසේ වඩනකොට මේ ටිකින් ටික ටිකින් ටික සිතේ පිරිසුදු වීම කෙරීගෙන 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 යනවා සප්ත විසුද්ධි කියලා මේකට නම දාලා තියෙන එකයි ටිකින් ටික ටිකින් ටික මේ වචනවල පැටලෙන්න එපා සිත ටිකින් ටික ටිකින් ටික ටිකින් ටික පිරිසුදු වේගෙන යනවා කියලා ගන්න දැනගන්න විතරක් මේ වචන ඉගෙන ගත්තාට කමක් නැහැ භාවනාවේදී මේ වචන හිතේ පසුබිමේ තියාගන්න එපා දැන් මං ඇවිල්ලා තින්නේ මේ කංකා විතර ඥාන දර්ශනෙට ඇවිල්ලා තින්නේ එහෙම කිව්වොත් පැටලෙනවා මගේ සිත පිරිසුදු වෙනවා මගේ සිත පිරිසුදු වෙනවා එතකොට නොඑක් නොඑක් ශක්තියින් ලැබෙන බව ඒ සිතේ තියෙන පිරිසුදු බව ගැන තමුන්ටම වැටහීමක් එනවා ඒ වැටහීමට තමයි කියන්නේ මේ දස්සන කියන වචනේ පාවිච්චි කරන්නේ ඒක තමුන්ට දකින්න පුළුවන් වෙනවා කියලා ඈ ඒකටද මහණෝනේ කියලා අහනවා ඒත් නෑ කියලා කියනවා අන්තිමට අහනවා ඥාන දර්ශනයේද ඥාන දර්ශන විසුද්ධියටද ඔබ වහන්සේ මහණෝනේ නෑ කියනවා දැන් ඔන්න හැම ප්‍රශ්නයක්ම ඇහුවා ඇහුවාම මේ පුණහාඳුරු කියනවා නෑ ඒකට නෙමෙයි මම බමසර රකින්නේ දැන් ඔන්න සරියුත්හාඳුරු කියනවා මම අහන එකට ඔබ වහන්සේ නෑ කියනවා මං ඇහුවා සීල විසුද්ධියද චිත්ත විසුද්ධියද මහණෝනි බුදුහාඳුරුව ළඟ දිට්ඨි විසුද්ධියද නෑ එහෙම එකට මේ හතක් ඇහුවා මම මේ හතටම කියනවා නෑ කියලා එතකොට බුදුහාඳුරුව මේ සරුවත්හාඳුරුව අහනවා ඇවත්නි කුමක් සඳහා භාග්‍යවතුන් වහන්සේ යටතේ බම්සර රකින්නේද ඇවත්නි මම උපාදාන රහිත අනුපදාන පරිනිර්වාණය සඳහා මහණුණා කියලා උත්තරයක් දෙනවා. උපාදාන නැති තත්වයක් ඇති කරගෙන පරිපිරිනුවන් පාන්ටයි මම බමසර රකින්නේ කියන උත්තරේ කියනවා. දැන් ඒක කිව්වම මෙයාගේ ධර්මඥානීය මනින්ට සරියුත් හාමුදුරුව ආපවර මුල හිටන් වෙනත් විදියකට ප්‍රශ්න මාලාවක් අහනවා. මේ සීල විසුද්ධිය අනුපාදාන නිර්වාණයද කියලා මුලට යනවා මේ අනුපාදාය කියන්නේ කිසිම උපාදානයක් නැතිව අල්ලා ගැනීමක් නැතුව පුනරුත්පත්තියක් නැතුව මෙරි උපදින එකනේ කියන්නේ මේ භවයේ යනවා කියලා මේ උපාදාන නිසා ඒක මේ සීල විසුද්ධිය අනුපාදාන නිර්වාණයද කියලා අහනවා එතකොට කියනවා නැහැ කියලා ඒ වගේම මේ කිව්ව ටික කොහොම එකින් එකට එනවා මග්ගා මග්ග ඥාන දර්ශනේ ඒකේ මේ අනුපාදා නිර්වාණයද කියලා මේ හතම අහනවා ආපහු අර මම මුලින්ම තේරුම් කරපු මේ හතෙම මේ විදිහට ප්‍රශ්න අහනවා දැන් අපි බලමු ඥාන දර්ශන විසුද්ධිය අන්තිම එක ඒකේ අනුපාදා නිර්වාණයටද ඒක අනුපාදා නිර්වාණයද මේ උපාදාන රහිත නිර්වාණයක්ද එතන තියෙන එක සාක්ෂාත් කරාම නෑ කියලා. පුණහාමුදුරු කියනවා නෑ ස්වාමීනි එහෙම නෑ. එහෙමනම් වෙන ධර්මයක්ද කියලා අහනවා අන්තිමට. මේ හතම නැත්තම් වෙන ධර්මයක්ද? එතකොට ඒ ප්‍රඥාර බුදුහාමුදුරු මේ පුණහාමුදුරු කියනවා නෑ ස්වාමීනි එහෙම නෙමෙයි. කියලා මෙන්න පුදුම ලස්සන උත්තරයක් දෙනවා. එවත්දී බුදුරජාණන් වහන්සේ සීල විසුද්ධිය අනුපාදා නිර්වාණය පණවන ලද්දේ නම් ඒ කියන්නේ සීල විසුද්ධිය මේ උපාදාන රහිත පරිනිර්වාණයන් තියෙන මේයි කියලා කීවා නම් ඒ කියන්නේ උපාදාන තියෙනවායි කියන එක. ඒක වැටුණාද? සීල විසුද්ධිය මේ උපාදාන රහිත පරිනිර්වාණයයි කියලා කියනවා නම් බුදුහාමුදුරු එහෙම පැනෙවුවා නම් එතන උපාදාන ස්කන්ධ තියෙනවා. එහෙම නේද? ඒ වගේම දැන් ඕක කියාගෙන දැන් අපි කලින් කිව්ව ඒ හතම බුදුහාම මේ පුණහාමුදුරු උත්තර දෙනවා. ඒක එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. එකින් එකට ඔය ඥාන විසුද්ධි හත ගැනම
පුන්න හාමුදුරුව කියනවා නෑ එහෙම කිව්වනම් එතෙන්දී ඔන්න මේ උපාදාන ස්කන්ධ තියෙන බවයි මේ උපාදාන ඒ ක්ලේශයන් තියෙන බවයි ඒකෙන් වැටහෙන්නේ කියලා සරුවත් හාමුදුරුවෝ උත්තර දෙනවා ඊට පස්සේ පුන්න හාමුදුරුව කියනවා මේ මහා ශ්‍රේෂ්ඨ හාමුදුරුවන්ට සරුවත් මහා රහතන් වහන්සේට ස්වාමීනි මම මේකට උපමාවක් කියන්න ඒ උපමාවෙන් ඔබ ඔබ වහන්සේට ඒක තේරෙවි හා කියන්න උපමාව මොකද්ද දැන් අපි හඳුගමු කොසල් රජුරෝ එක නවරක ඉඳලා අනිත් නවරට යන්න අශ්වක රත්න ලෑස්ති කරන්න කියනවා ඉක්මනින්ම යන්න ඕනේ රාජකාරි වැඩක් සාකච්ඡා කරන්න අපි හිතමු යොදුන් හතක් කියලා උදාහරණයක් ඇටියෙත් යොදුන් හතක් ඉක්මනින්ම යන්න ඕනේ එහා රාජ්‍යයේ ඉන්න යුවරජ හම්බෙන්න එතකොට කියනවා මේ රත ලෑස්ති කරන එක්කෙනාට රත අශ්වයන් බැඳපු රත හික්මුණු අශ්වයන් බැඳපු රත හතක් ලෑස්ති කරගන්න හයක් ලෑස්ති කරගන්න පළවෙනි එකේ නගිනවා බොහොම වේගයෙන් යනවා පළවෙනි යොදුන ගිලේකින් බහිනවා දහලා දෙවෙනි එකට යන නගිනවා එතකොට බලන්න අර පළවෙනි එක අත්හැරියා පළවෙනි කරත්තය අත්හැරියා දැන් දෙවෙනි එකට නැග්ගා දෙවෙනි එකත් ඒ තරම්ම වේගයෙන්ම යනවා තුන්වෙනි එක ඊට පස්සේ ඒක අතාරිනවා એટલે ඊළඟ රත්යට හතරවෙනි එකට නගිනවා හතරවෙනි එක අතාරිනවා පස්වෙනි රතයට නගිනවා පස්වෙනි රතයේ ඉන්න අශ්වයෝ දෙන්න හරි තුන් දෙනාත් මහා වේගයෙන් යනවා ඔහුම ගිහිල්ලා අන්තිම රතේ අර තමුන්ට අවශ්‍ය නුවරට යනවා රජුට එතකොට ඒ රජුරු පිළිගන්ට ආපු ඒ ප්‍රභූවරුන් ඇමතිවරුන් අහනවා ස්වාමීනි මේ කරත්තෙන්ද මේ එහා නගරේ නුවරේ ඉඳලා මෙතෙන්ට ආවේ රජු කියනවා නෑ කියලා දැන් ඔන්න පුන්නහාඳුරෝ සැරියුත් හාඳුනාලි කියනවා ස්වාමීනි මෙන්න මේ ගමනත් මේ සප්ත විසුද්ධියේ යන ගමනත් අන්න ඒ වගේ උන්වහන්සේ කියනවා සීල විසුද්ධිය චිත්ත විසුද්ධිය ළඟා කර දීම නිසා තමන් සීලයෙන් ඉන්නව නම් සීලයේ පරිපූර්ණ වෙනව නම් ඒක කරත්තෙන් එනවා වගේ තමයි සීල විසුද්ධිය ඇති කරගන්නේ පළවෙනි කරත්තෙන් එන්නේ. ඇවිල්ලා ඊට පස්සේ ඒක අතාරිනවා අතෑරලා චිත්ත විසුද්ධියට යනවා. දැන් මෙන්න මෙතෙන්දි හරි ලස්සන දෙයක් තියෙනවා අපේ. දැන් මැරෙන කාම සීලේ රැඳී සිටින ඇත්ත අපිට ඉන්නවනේ. භාවනාව පොඩ්ඩක්වත් කරන්නේ නැහැ. සීලේම තමයි ඉන්නේ. ඉතින් එහාට යන්නේ නැහැ. කොච්චර කිව්වත් නැහැ. හැමදාම මල් පූජා කරනවා හැමදාම දන් දෙනවා. ඒ සීල් රකින්නමින් ඉන්නවා මිසක්වා සිත පිරිසුදු කරගැනීමේ භාවනාවට යන්නේ නැහැ. මේ චිත්ත විසුද්ධියට යන්නේ නැහැ. සමහරක් අය කී අපි පුංචි ප්‍රශ්න අහුවම උමු ගමින් කියනවා මම හැමදාම පාන තියනවා. ඒක තමයි යාගේ සම්පූර්ණ බුද්ධ දර්ශනීය මේකයි. අනේ හාඳුනේ මම පොයට හැමදාම සිල් ගන්නවා. අපි හැමදාම පිරිත් අහනවා. අපේ ගෙදර මස් මාළු කන්නේ නැහැ. ඕවගේ උත්තර තමයි අපිට එන්නේ. නමුත් බොහොම කලාතුරකින් තමයි කෙනෙක් කියන්නේ මම සීල විසුද්ධිය පහු කරලා දැන් චිත්ත විසුද්ධියට ඇවිල්ලා තියෙනවා හාමුදුරනේ. එතකොට මේ පුන්න හාමුදුරුව කියනවා මේ කරත්ත හත එකින් එක ගියා වාගේ මේ සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධිය වෙත ළඟා වෙනවා. දැන් මේක මාලයක් වගේ යන හැටි බලන්න අර පහරද කියන ප්‍රේතෙක් හිටියා නායකයෙක් එයා ගෙන් අහනවා ප්‍රශ්න වගේක් මේ මහා මුහුද අරගෙන ඉන්න ප්‍රේතයන් ඒ මහා මුහුදේ තියෙන ආශ්චර්ය අටක් නිසා අපි බය නැතුව ඉන්නවයි කියලා මේ ප්‍රේතයා උත්තර දෙනවා දීලා යත් ප්‍රති ප්‍රශ්න අහනවා බුදුහාඳුරන්ගේ ඔබ වහන්සේගේ ශාසනය කොහොමද? එතකොට කියනවා මගේ ශාසනයත් ටිකින් ටික ගැඹුරට යන එක. අර ප්‍රේතයා කියනවා මගේ මහා සමුද්‍රය ලෝකේ ඕන තැනකම හිටියත්
ටිකින් ටික ටිකින් ටික තමයි ගැඹුරට යන්නේ. දැන් වැව් පොකුණු නම් එක පාටම ගැඹුරට යනවා. මහා සාගරයේ මොන රටේ තිබුණත් ඒ ගැඹුරට යන්නේ ටිකින් ටික ටිකින් ටික. ඉතින් බුදුහාමුදුරු කියනවා මගේ ශාසනයත් එහෙමයි. ටිකින් ටික ටිකින් ටික ගැඹුරට යන්නේ. මෙන්න මේ වගේ මේ කියන වගේ. සීල, සමාධි, ප්‍රඥා, දාන, සීල, භාවනා. ඒක ටිකින් ටික ඇතුළට යන්නේ. ගැඹුරට යන්නේ. එතකොට මේකේදී සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධියට, චිත්ත විසුද්ධියෙන් දිට්ඨි විසුද්ධියට, දිට්ඨි විසුද්ධියෙන් කාංකා විතරණ මේ විසුද්ධියට, කාංකා විතරණ විසුද්ධියෙන් මග්ගා මග්ග විසුද්ධියට, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියෙන් පටිපදා ඥාන දර්ශන විසුද්ධියට, පටිපදා ඥාන දර්ශනකින් ඥාන දර්ශන, ඔය වගේ ඔය හතටම එකින් එක මේ සිත පිරිසුදු කරගෙන යනවා. ඒ නිසා මම මහනෝනේ උපාදානයක් නැති මෙන්න මේ පරිනිර්වාණය ලබන්ටයි මම බුදුරජාණන් වහන්සේ ළඟ මම මහනෝ කියලා මේ බඹසර රකින්නේ මේ නිසායි කියන කතාව කියනවා. පුන්නහාමුදුරුව සරුවත්හාමුදුරුව සාදු සාදු කියලා කියනවා. සාදු සාදු කියලා කියනවා කියලා පුන්නහාමුදුරුව අහනවා, ස්වාමීනි ඔබේ නම මොකද්ද? දැන් මගෙන් ප්‍රශ්න අහපු ඔබේ නම මොකද්ද? එතකොට පොඩ්ඩක් විතර hina යන්ට ඇති මද සිනාවෙන්ට ඇති ඈ ඒක නෑ පොතේ ලියලා නමුත් මම හිතනවායි මෙන්ට ඇති. සරියුත් හාමුදුරුව කියනවා මගේ නම උපතිස්ස, නමුත් මට ශාසනයේ කියන්නේ සාරිපුත්ත කියලා. සරියුත් හාමුදුරුව කියනවා ඔබ මේ සප්ත විසුද්ධිය තේරුම් කරපු හැටි ඉතාම අනර්ගයි. ඔබව ඔසවාගෙන කරින් ඔසවාගෙන ගරු බුහුමන් කරන්ට සම්මානනීය තත්වයට පත් කරන්න සූසු කෙනෙක් කියලා සරියුත් හාමුදුරුව කියනවා. එතකොට සරියුත් හාමුදුරන්ගේ නම දැනගත්තට පස්සේ මේ පුංචි හාමුදුරුවෝ පුන්න හාමුදුරුවෝ බය වෙනවා. අනේ දෙයියනි මම මේ පඬිතෙක් වගේ කතා කරලා තියෙන්නේ, මේ අග්‍ර මහා පඬිතෙක් එක්කනේ කතා කරලා තියෙන්නේ. බුදු හාමුදුරන්ට දෙවනි මේ තන හිමි වෙන මේ ඒ සංඝ පීතෘන් වහන්සේටයි කියලා වැඳලා කියනවා මට සමාවෙන්න. මම දන්නව නම් ඔය විදිහට කතා කරන්නේ නැහැ. ඔය විදිහට උපමා ගියන්නේ නැහැ. කොයිතරම් ආදරයෙන් ගෞරවයෙන් අර වචන ටික කියන්නේ ඇද්ද? මම දන්නවනම් ඔහොම තර්ක කරන්නේ නැහැ. ඔබ වහන්සේට ධර්මය කියලා දෙන්න යන්නේ නැහැ කියලා. සරියුත් හාමුදුරුව ඊට පස්සේ කියනවා ඔබ වෙන්නන් මේ සමා වෙන්න මේ පුන්න හාමුදුරුව කියනවා ඔබ වෙන්නේ මේ ශ්‍රේෂ්ඨ හාමුදුරුවෝ. සිනිඳු රෙද්දක තියෙන කොට්ටේක තියලා කර උඩ හිස උඩ තියාගෙන හිටියත් අපිට ලාභයි. ඒ වගේ තියාගෙන වඳින්න පුදන්න සුදුසු උත්තමයේ කියන එක ඔන්න සරියුත් හාමුදුරුවෝ කියනවා කියලා මේ දෙදෙනා ඉතාම සතුටින් මේ ධර්මය බෙදා ගන්න. අද ධර්ම දේශනාව කලේ ඔය සප්ත විසුද්ධි කියන එකයි. දැන් මේ බොහොම සරලව කියලා දුන්න එක. මේකේ වචන ටිකක් අමාරු වචන දෙක තුනක් තියෙනවා. ඒ වචනවල පැටලෙන්න එපා කියලා මම ගෞරවයෙන් ඉල්ලනවා හැමෝගෙම. මේ සිතේ දියුණුව තමුන්ට බලන්න පුළුවන් දෙයක්. මේ අවස්ථාවේදී අර දෙවෙනි කරත්තෙන් බහිනකොට තුන්වෙනි කරත්තෙන් නගිනකොට මෙන්න මෙතනයි කියලා මේකේ තියෙන වචනය බලාගන්න භාවනා කළොත් ඒක තමුන් පැටලෙනවා. එක එක්කෙනාගේ සිත පිරිසුදු වීම සමහර කෙනෙකුගේ ක්ෂණයකින් වෙන්න පුළුවන්. සමහර කෙනෙකුගෙන් බොහොම හිමිහිට වෙන්න පුළුවන්. ඒ අවස්ථාවලට තමන්ට සුදුසු වචනයක් හදාගෙන දිගින් දිගට යන්න ඕනේ. මේ වචනවල පැටලෙන්න නාකයි. පැටලුනොත් එහෙම තමුන්ගේ භාවනාව පැටලෙනවා. ඒ නිසා මේ සිත පිරිසුදු වෙන එක ඉහළට යනකම්ම මොකක්ද ඉහළව ආවම මේ සියලුම ක්ලේශයන් ප්‍රහීන වුණා කියන දැනීමක් එනවා.
ටිකින් ටික මේව යටපත් වෙනවායි කියලා දැනීමක් එනවා. මෙන්න මේ එක එක අවස්ථාවල් ඔය හතකට බෙදෙනවා. ඒ හතට Tamanට පුළුවන් විදිහට මේ අවස්ථාව තමයි ඊයේත් මට ආවේ. පෙරේදත් ආවේ මේ අවස්ථාවයි. හෙටත් මම එතෙන්ට ගිහිල්ලා එතනින් එහාට යනවා කියලා ඒක Tamanට වචනයක් දාගන්න. ඉන්පස්සේ පොත බලලා මේ වචනේ කටපාඩම් කරගන්න. හා හොඳයි. මේ තුන්ගිනියට ආපු අවස්ථාව තමයි මෙතන කියන්නේ. මේ සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, දිට්ඨි විසුද්ධිය කියලා යන්නේ මේ தত্ত্বය තමයි කියලා Tamanට අවබෝධ වෙනවා. ඒක තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ සම්දිට්ඨිකෝ ධම්මෝ ස්වක්ඛාතෝ ගාතාවේ. Tamanට මේක ප්‍රත්‍යක්ෂව කරගන්න පුළුවන්. මේක හැමදාම මේ බරපතල් වචනවල කියලා නෑ, Tamanටම පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ කියනවා. අන්තිමට ඒ ගාථාවේ මතකයි, ධර්මයේ වඳින ගාථාවේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූණි. තමන්ගේ ඥාණයෙන් මේක දැනගන්න පුළුවන්. මේ බුදුහාමුදුරුවෝ අපිට කිව්ව හැටි. ඒ නිසා අද ධර්ම දේශනා තිබුණේ සප්ත විසුද්ධියයි. මම බොහොම ප්‍රවේශම් වුණා මේ බැරෑරුම් වචන නොකියන්ට, බැරෑරුම් විදිහට තේරුම් කරන්නට. ඒ නිසා බුදුහාමුදුරුවෝ කිව්වනම් මේක තමන්ගේ ඥාණය පමණින් දැනගන්න පුළුවන් කියලා පිරිසුදු වෙනක සිටේ. මේ සප්ත විසුද්ධියේදී කෙරෙන්නේ ඒකමයි. අන්තිමට මේ උපාදාන සහිත පරිනිර්වාණය, උපාදාන රහිත ස්කන්ධ පරිනිර්වාණය, ක්ලේශ පරිනිර්වාණය කියලා නිර්වාණ ධාතුන් දෙකක් තියෙනවා. මෙන්න මේ දෙක හඳුනා ගන්න පුළුවන් වෙනවා අපි මේ සප්තවිසුද්ධිය ඉගෙන ගත්තාම. තව තවත් ධර්මය අහන්ට මේ ඇත්තන්ට හැකි වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. යහන ධර්මයේ සිටී ධාරණය කරගන්නට මේ අත්තන්ට හැකි වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ ධර්මය අහලා, ධර්මය දරලා මේ ආත්මයේදීම මාර්ගඵල ලබා ගන්නට තරම් තමුන්ට ප්‍රඥාව ඇති වේවා, සිතේ විසුද්ධිය, නිවන් විසුද්ධිය තරාම කරාම ගෙන යාවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දුක්ඛපත්තාච නිදුක්ඛා, භයප්පත්තාච නිභයා, ශෝකප්පත්තාච නිශෝකා, හොන්තු සබ්බේ පිපානිනෝ. අපි දෙවියන්ට ආරාධනා කළා. දෙවිවරුනුත් මේ ධර්ම දේශනාව අහගෙන හිටියා. ඒ අයටත් පින් අනුමෝදන් කරන්ට ශබ්ද නගලා, එත්තාවතාච අම්මේහි සම්බදං පුඤ්ඤ සම්බදං, සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා, එත්තාවතා චම්මේ සම්බදං පුඤ්ඤ සම්බදං, සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා, එත්තාවතා චම්මේ සම්බදං පුඤ්ඤ සම්බදං, සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. කොහොම වැඳගන්ට අභිවාදන සීලිස නිච්ඡං උද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දಂತಿ ආයුවන්නෝ සුඛං බලං, ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච, අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිච්චතු. හැමෝටම යහපතක් වේවා.